සිස්ත පාර්ලිමේන්තු මැතිවරණයට එන්නෙන්නම දින ලං වෙනවා. අපි පසුගිය කතා බහ කළා පාර්ලිමේන්තුවේ හිටපු දේශපාලකයන් ගැන. ඒ වගේම අද අපි කතා කරන්න හිතුවා පාර්ලිමේන්තුවේ අලුතෙන් එකතු වෙන එකවත් අපේක්ෂකයෝ ගැන. අද අපිත් එක්ක කවුද ඉන්නේ කතා බහ කරන්න? බලමු කවුද කියලා. කොහොමද මොනවද මේ දවස්වල වැඩ කටයුතු? දේශපාලන කටයුතු කරයි යනවා. කරයි යනවනේ. හරි. වැඩිය හුරු පුරුදු කෙනෙක් නෙමෙයි නේද? මම නම් වැඩිය දැකලා නැහැ දේශපාලනේ. අලුතෙන් ආපු කෙනෙක්. හින්දා කොහොමද මට පොඩ්ඩක් කියන්න ඔබතුමා ගැන කෙටියෙන් කියන්න ඔබතුමා කවුද මොනවද කරන්නේ? මම ජායල දඬුගම ප්‍රදේශයේ ඉපදිලා ඒ වගේම පාසල් අධ්‍යාපනය හදාරලා ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා මම මගේ පරම්පරාම ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාර ලෝකෙට ඇවිල්ලා ඊට පස්සේ රාජ්‍ය සේවයට එකතු වෙලා අවුරුදු 15ක් රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරියෙක් විදිහට කටයුතු කරලා අද දේශපාලනඥයෙක් වශයෙන් ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙනවා. හරි. බුදුරම මුලින්ම කියන්න ඕනේ දැන් මේක අපි කරන්නේ ඩ්‍රෝන් කැමරකින් තමයි ඔක්කොම වීඩියෝ කරන්නේ. ඒත් මේ ඉස්සෙල්ලා අපි දැකලා තියෙන බුදුමත් එක්ක ඇවිල්ලා කැමරමන් කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න අහනවා නැත්නම් ප්‍රශ්න කෙනෙක් ඉන්නවා. එහෙමනේ ප්‍රශ්න අහන්නේ දැන් මේකදී මේක ඔපරේට් කරන්නෙත් මම ප්‍රශ්න අහන්නෙත් මම. එතකොට මගේ අතින් පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුළුවන් ඒක වචන භාවිතයෙන්. මොකද මම මේ ප්‍රශ්න කෙනෙක් නෙමෙයිනේ. ඔබතුමා ඉස්සෙල්ලම කියන්න මට ඔබතුමා මහින්ද රාජපක්ෂ පිළේද ගෝඨාභය රාජපක්ෂ පිළේද? මම පිළක නෙමෙයි ඉන්නේ රට හදන පිළේ. රට හදන පිළේට අයිති වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා සහ අපේ සියලුම කණ්ඩායම සියලු දෙනාටම රට හදන පිළේ තමයි මම ඉන්නේ. මට කියන්න බලන්න දැන් මේ දැන් ඔබතුමා ඇයි මේ දේශපාලනය කියලා කියන්නේ තනිකර මඩ ගොහරුවක්නේ. ඇයි මේකට එන්න හිතුවේ දේශපාලනට එන්න හිතුවේ? දේශපාලනට එන්න හිතුවේ මම කිව්වා මම මුලදී මම ව්‍යාපාරිකයෙක්, පරිපාලකයෙක්. ඒ වගේම මට හිතුණා පරිපාලනයෙන් එහාට ගිහිල්ලා රටේ ජනතාවට යම් සේවයක් කරන්න ඕනයි කියලා. මොකද මම පරිපාලනය කරද්දි මම ආයතනවල විශාල සේවයක් කෙරුවා. එසේ මට ඉතිහාසීය තවස් සේවයක් රට වෙනුවෙන් මට කරන්න පුළුවන් නම් ඒක තමයි මට හොඳම දේ කියන එක මට හිතුණා. ඒ නිසා තමයි මම දේශපාලනට ආවේ. මට කියන්න දැන් ගම්පා දිස්ත්‍රික්කය කියලා කියන්නේ ඔබතුමාගේ පක්ෂයේ ප්‍රබලයෝ ඉන්න තැනක්. හරි. එතකොට දැන් ඔබතුමා ඇවිල්ලා කනිෂ්ඨෙක් විදිහට කොහොමද මැතිවරණයට මුහුණ දෙන්නේ? සාමාන්‍ය සටනක ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයෝ දෙකම ඉන්නවා. එතකොට කනිෂ්ඨයන්ගේ අභිප්‍රාය වෙන්න ඕන, අරමුණ වෙන්න ඕන. ඒ තරඟේ දීලා ඒ තරඟෙන් ජයග්‍රහණය කරන්න. මම තරඟ වලට මූණ දෙන මිනිහෙක්. ඒ නිසා මම හිතනවා අපි අභියෝග වලට මූණ දීපු මිනිස්සු. ඒ නිසා අපි අභියෝග මූණ දීලා ජයග්‍රහණය කරන්න තමයි අපි බලන්නේ. දැන් මේ දවස්වල මේ කොවිඩ් ප්‍රශ්නේ මුළු රටේම තියෙනවා. දැන් ඔබතුමා ඇතුළු දේශපාලකයන් කොහොමද මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ප්‍රචාර කටයුතු කරගන්නේ? රජයේ උපදෙස් අපි පිළිපදින්න ඕන. මොකද මේ වසංගත තත්ත්වය අපි දිගටම දැක්කා. රටේ නායකයෝ විශාල කැපකිරීමක් කෙරුවා. ඒ වගේම රටේ ජනතාව කැපකිරීමක් කෙරුවා. ඒතර අපි මේක ජාතික වැඩපිළිවෙලක් විදිහට තමයි යන්නේ. ඒ ජාතික වැඩපිළිවෙලේ වැඩපිළිවෙලකට අපි සියලු දෙනා සහයෝගය ලබන්න දෙන්න ඕන. දේශපාලඥයෝ, රජයේ නිලධාරීන්, සාමාන්‍ය වැසියෝ මේ සියලු දෙනාම ඒකට අනුගත වෙන්න ඕන. අපි හැමෝම දන්නවා ඡන්දයක් කෙනකොට තාප්ප, ලයිට් කණු, එතකොට ගල් සඳු හැම එකම ගහලා තිනවා පෝස්ටර් හැම කටවුට් ඔක්කොම ගහලා. ඔබතුමත් එහෙම ගහනවද? කොහමද ඔබතුමාගේ පිටර කරු කරා? එහෙම සමහර වෙලාවට අපේ දැන් අද රටම තීන්දුව කරලා තිනවා අපිට පරිසරය ආරක්ෂා කරගන්න ඕනයි කියලා. ඒ නිසා ඒ පරිසරය ආරක්ෂා කරගන්න වැඩවලදී අපි ප්‍රමුඛත්වය දෙනවා. සමහර වෙලාවට අපි දින පත්‍රිකාවක් උනත් සමහරට අපි දීලා තියෙන වෙනත් ප්‍රචාරක මාධ්‍යයක් සමහරලාට කොහේ හරි අවභාවිතාවක් කියලා තරක් තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් අපි සියලු දෙනා පරිසරය රකින්න අපි අපකැප වෙලා ඉන්නවා. මේ පාර කොහොමද මැතිවරණයට දාලා තියෙන බජට් එක කොහොමද කොච්චරක් දාලා තියෙනවද? එහෙම බජට් එකක් කියලා මැතිවරණයට දාන්න බෑ. මේක මේ බිස්නස් එකක් නෙමෙයි. මගේ ව්‍යාපාරයක් නම් මම දන්නවා අවුරුද්දට කොච්චරද මගේ බජට් එක, කොච්චරද මගේ ව්‍යාපාරේ මම බලාපොරොත්තු වෙන ආදායම කියන එක. මේක එහෙම එකක් නෙමෙයි. මේක ජනතාවත් එක්ක කියන වැඩපිළිවෙළක්. බජට් කියන එක නෙමෙයි අපිට ඕන. ජනතාවත් එක්ක ගිහිලා ජනතාවගේ ඒ අපි ගැන දැනුවත් කරලා ජනතාවට අපි අවශ්‍යයි කියන මතය ගොඩනගන්න තමයි අපිට ඕන. ඒ අපිට ඒක ගැටලුවක් නැහැ. අපිට එහෙම බජට් කියලා වෙන් කිරීමක් නැහැ. අපිට ජනතාව උදව් කරන අය ඉන්නවා. ඒ නිසා ස්වේච්ඡාවෙන් අපිට විවිධ උදව් කරනවා.
අපි සියලු දෙනාත් එක්ක මේ ගමන යනවා මම දැක්ක ඔබතුමාගේ මේ මේ පරණ වීඩියෝ එක තියෙනවා ඔබතුමා මීට පෙර කිසිම වැටුපක් ගත්තේ නැහැ එතකොට මේ වැටුපක් ගන්න නැතුව කොහමද ඔබතුමා වැඩ කළේ ඒ කියන්නේ මේක ඇවිල්ලා අත්‍තරම මේ චන්දරෙන් එන්න ඕන හින්දා කරපු දෙයක්ද මොකද්ද අත්‍තරම නෑ මම රාජ්‍ය සේවයේදී මං හිතන්නේ මගේ වයස අවුරුදු 27ක් 28ක් වගේ මම එතකොට දේශපාලනය කරන්නද කියලා හිතුවෙත් නෑ ඇත්තටම මං මගේ ප්‍රතිපත්තියක් තිබ්බා මට රජයෙන් වැටුපක් ලබා ගන්න පුජ්‍යලයක් වෙන්න ඕනේ නැහැ කියලා මොකද මම ව්‍යාපාරිකයෙක් මට ආදායමක් මට ජීවත් වෙන්න ආදායමක් තියෙනවා ඒ නිසා මම මුලින් ඉඳලම මගේ ඔළුවට ආපු දෙයක් තමයි ඒ වැටුප කියන එක ලබා ගන්න මං කාගෙන්වත් වැටුප් ලබන්න ඕන මිනිහෙක් නෙමෙයි මා ළඟ වැටුප් ලබන අය ඉන්නේ ඒ නිසා මට ඕන වැටුප් ලබා දෙන මිනිස්සු වැඩි කරන්න මිසක් මට වැටුපක් ලබා ගන්න නෙමෙයි මොනවද ඔබතුමා රටර කළ දින සේවාවන් සහ කරන්න ඉන්න සේවන් මොනවද මම තමයි සතසාතිනේ ලංකාවේ වැඩිම දීර්ඝ කාලයක් නිටපු සභාපති සතසාතින වැටිලා සේවක සේවිකාවන් 3500ක් රැකියාව නැතුව ගිහිල්ලා මහමගට වැටලා තියෙන වෙලාවක තමයි මම සතසාතිනේ බාරගත්තේ ඒ නිසා ඒ ආයතනයේ මම විශාල වශයෙන් පුරුල් කෙරුවා දිනුනු කෙරුවා නැවත සේවකයෝ 4500ක් රැකියාව ලබා දෙන ආයතනයක් බවට පත් වෙනවා ශාකා 450ක් පුරා ලංකා පුරා ව්‍යාප්ත කරන ආයතනයක් බවට අපිට ඒක ව්‍යාප්ත කරන්න හම්බුණා නිසා සතුස ආයතනයට කරපු දෙයම මං හිතන්නේ මං ජාතික වශයෙන් විශාල යුතුයකමක් මගේ ජීවිතේ මම කරපු විශාල යුතුයකමක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ ඒ වගේම තමයි අද අපි කැප වෙලා ඉන්නේ රටේ නායකයා ගෙනින ප්‍රතිපත්තිය ඒ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ගෙනියන්න තමයි අද අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ මේක සාමූහික වගකීමක් අපේ දේශපාලනය කරනයි රාජ්‍ය නිලධාරි රටේ මහ ජනතාව මේ සියලු දෙනාටම තියෙන යුතුකම තමයි රටේ නායකයා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල රටේ නායකයාට අපේ රටේ ජනතාව දුන්නු වරම අපි ඉස්සරහට ගෙනිහිල්ලා ඒ රට සංවර්ධනය කරන්නත් රට ආරක්ෂා කරල මතු පරපුර රට බාර දෙන්නත් ඒ කරන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න තමයි මගේ අනාගතේ බලාපොරොත්තුව මගේ වැඩපිළිවෙල දැන් ඔබතුමා සතුටෙන් සඳහන් කළානේ සතුට කිව්වන් පස්සේ අපිට මතක් වෙන්නේම දූෂණ වංචා මීට ඉස්සෙල්ලා තිබ්බ දේවල් ඒක හොර ගුහාවක් කියලා තමයි අපිට මතක් වෙන්නේ දැන් මේ தත්තර පත් කළෙත් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකෙම තමයි ඇත්තටම මොකද්ද මේ தත්ති දැන් වෙනස් වෙලා තියෙන්නේ මොකෝ தත්ති මම කියන්නේ 100%ක් එකපාරට වෙනස් වෙනවා කියලා කිසිම දෙයක් නමුත් අපි ඒක යථා තත්ත්වයට අපි තිබ්බ පරණ මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න මට්ටමට අපි ගෙනාවා මොකද අපි දන්නවා ඒ පහුගිය කාලේ සතුසල වෙච්ච දේ වැරදි තීන්දු ගත්තා වැරදි තීන්දුවත් එක්ක ඒ ආයතනයේ විශාල වශයෙන් පසුබෑමට ලක් වුණා අපි නැවත නිවැරදි කරා අපි නැවත ආයතනයක් අලුතෙන් හැදුවා ලක් සතුස කියලා ඒ ආයතනය හරහා රටේ ජනතාවට සේවය ලැබල දුන්නා විශේෂයෙන්ම මේ COVID-19 වසංගත අවස්ථාවේ ජාතික මෙහෙවරට කරන්න ඉදිරිපත් වුණු ආයතනවලින් විශාල වගකීමක් ගත් ආයතන තමයි ලංකා සස් ආයතනය. ඒ අපිට ඒ ආයතන නැවත ගොඩනගලා රටේ ජනතාවට ලබලා දෙන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි අපි සන්තෝෂ වෙන්න ඕන. අපි අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ආයතන විශාල ප්‍රමාණයක් මේ රට පුරා හැදිලා රටේ ජනතාවට සේවය කරන්න පුළුවන් ආයතන බවට පත් වෙන්න ඕන කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මට කියන්න දැන් අපිට දේශපාලකයේ කිව්වම අපිට මැවෙන්නේ එකපාරට මැවෙන්නේ බඩ මහත නැෂනල් එක අඳින දූෂණ වංචාවලින් සපිරුණු එහෙම පුද්ගලෙත් තමයි එන්නේ කාටුන් වල අඳින්නෙත් එහෙමයි. එතකොට ඔබතුමා කොහොමද මේක දකින්නේ? ඔබතුමා හිතන්නේ නැද්ද මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා? ඒකට තමයි මේ රටේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ හදන්නේ. සිස්ටම් එක වෙනස් කරනවා කියන්නේ අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ඉබේම ඒ පරණ සිස්ටම් එක අයින් වෙනවා. මේක තමයි සාමාන්‍ය. අපි විශේෂයෙන්ම කියලා මේක නවත්තන්න ඕනේ නැහැ. අපේ වැඩපිළිවෙල රටේ නායකත්වයේ දෙන නායකයෝ ඒක අනුගමනය කරනවා ඒගොල්ලෝ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා ඉබේම ඒක ඔය ඔබතුමා කියන දේ නැති වෙනවා මොකද විශේෂයෙන්ම දැන් සියලු දෙනා බුද්ධිමත් මම හිතනවා විශේෂයෙන්ම දේශපාලඥයෝ අද රටේ ජනතාව ගැන හිතනවා වෙනදට වැඩිය මොකද ජනතාව ඒ ගැන අවධානයෙන් ඉන්නවයි කියලා දේශපාලඥයෝ දන්නවා ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න රට සංවර්ධනය කරන්න රට ආරක්ෂා කරලා මතු පරපුර ලබා දෙන්න දැන් හැම දේශපාලකම ඒ වගකීමක් විදිහට ඒක පිළි අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපිට තියෙන අපි අලුතෙන් යන පුජ්‍යලයේ වශයෙන් අපිට තියෙන අපේ අනන්‍යතාවයක්.
අපි රට වෙනුවෙන් දෙයක් කරන්න අපි රට වෙනුවෙන් දෙයක් කරපු මිනිස්සු ඒ වගේම රටට දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඒක අපිට රාජ්‍ය සේවය අපි අත්දැකීම් ලැබු මිනිස්සු ඒක අපිට පුළුවන් දේ අපි මේ කොටසට එකතු කරනවා එතකොට තමයි මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ ඒක අපි ඒක හොඳ රටේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් හොඳ තීන්දුවක් කරන් තියෙනවා අලුතෙන් ආයේ පාර්ලිමේන්තුවට එන්න ඕන ඒ ආයත වගකීම් ලැබලා දින අනාගතයේදී එයත් එක ගමනක් යන්න පුළුවන් කියන එක විශ්වාස කරලා තියෙනවා අපි දැන් කතාවලත් කියනවා කෙනෙකුට බලේ තියෙද්දි මොලේ තියෙද්දි බලේ නැහැ කියලා. දැන් ඔබතුමා හිතන විදිහට ඔබතුමාට මේ ලෙඩේ හැදේද බලයට ආවති? නෑ බලයට ආව අපි යම් දුරට අපි ආයතනය පාලනය කරද්දී අපිට බලේ තිබ්බා. ඒක අපි ආයතන විදිහට පාවිච්චි කරපුවා නෙමෙයි. ඒ නිසා අපිට ඒක පුරුදුයි. මේකේ තව එක පින්මක් විතරයි අපිට පයින්න තියෙන්නේ. ඒ පින්ම පැන්නයි කියලා අපිට ලොකු බලය අරගෙන මොලේ නැති කරගන්න උවමනාවක් නැහැ. නිසා මම අපිට ඒක පුරුදු දෙයක්. අපි පොඩි කාලේ ඉඳලම අපිට යම් දෙයක් දරා ගන්න ඒක වෙනස්ක වෙන්න පුළුවන් පුරුද්දක් අපිට තිබ්බා. ඔබතුමා පිළිගන්නවද මේ රට සිංහල බෞද්ධ රටක් කියලා? අනිවාර්යෙන්ම රටේ බහුතර ජනතාව සිංහල බෞද්ධ ජනතාව ඉන්නේ. එතකොට අපි හැබැයි එකම දේ තියෙන්නේ අපි දැන් ඒක කතා කරන වගේම රටේ සියලු ආගම් සියලු දෙනා එක සහජීවණයෙන් ඉන්නේ. ඒත් අපි ඒක ඒ සහජීවණයත් එක්ක යන්න පුරුදු වෙන්න ඕන. අනිවාර්යෙන්ම මේක වැඩිපුර සිංහල බෞද්ධ රටක්. මොකුණාද කියන්න තියෙන්නේ මේ ඩ්‍රෝන් ඉන්ටර්වියු එකේ? මීට ඉස්සෙල්ලා මේ වගේ ඩ්‍රෝන් ඉන්ටර්වියු දැකලා තියෙනවද? මීට ඉස්සෙල්ලා ෆේස් කරලා තියෙනවද? තමයි දැක්කේ. ड्रोन दखला दिन इंटरव्यू है देशपाल पालने रिमोट कंट्रोल दिन अपेते अब मेक पड़ कल हरे तीन हईट गेता वेड़ तीन गत दिन तब उड़ पहाट रट आ पसर आना हम कलपना करोनी मेती दवसट हरी बटन उबाण मुखद तुम हरी बटन उबाण ड्रोन හරි ඊට පස්සේ මෙතන මේකෙන් පුළුවන් අපිට හිමින් පස්සට යවන්න හිමින් අය නෙමෙයි මෙහෙම හිමින් ඊට පස්සේ මෙතෙන් පුළුවන් අපිට හිමින් ඉස්සරහට කරන්න වෙන මේකෙන් හරි රයිට් ඔන්න රිමෝට් එක දෙන්න යන්නේ අපි බලමු හරියට හසුරුවයිද කියලා රයිට් ඔන්න රිමෝට් එක ඇදගෙන හිමින් රයිට් හිමින් උඩට ගමු හිමින් උඩට ගමු රයිට් රයිට් හරියට ඔපරේට් කරනවා කියන්නේ රයිට් තව ගන්න තව ගන්න තව ගන්න තව ගන්න තව ගන්න තව ගන්න රයිට් අද මම කෙලින් ගන්න හරියට අත ගන්න ඔන්න දේශපාලකයෝ අතේ තමයි දැන් රිමෝට් එක තියෙන්නේ දැන් ඔබතුමා කියන්න ඕනේ හරි තීන්දුවක් ගත්තේ නැත්නම් හරියට රිමෝට් එක හරිය හරකිනාතර දුන්නේ නැත්නම් ජනතාවට මොකද වෙන්නේ ජනතාව තමයි අමාරු වෙන්නේ මොකද හේතුව අපි පාලනය කරලා අරින අය අනිවාර්යෙන්ම අපේ රට ගැන හිතන්න ඕන රටේ අනාගතය ගැන හිතන්න ඕන රටේ ජනතාව ගැන හිතන්න ඕන ඒ නිසා ජනතාව හිතන්න ඕන අපේ රට වෙනුවෙන් අපි අරණ පුජ්‍යලෝ අපි වෙනුවෙන් ඉන්න ඕන රට වෙනුවෙන් ඉන්න ඕන රටේ අනාගතය වෙනුවෙන් ඉන්න ඕනයි කියන එක රටේ ජනතාව හිතනවනම් එයාට විශ්වාසයක් තියන අය පමණක් ඒ පාර්ලිමේන්තුවට අරින්න ඕන ඩ්‍රෝන මුදියප්සි unparalleled experience